Nippon Paint Medifresh, a powerful combination of zinc, iron and silver. වගකියන විපක්ෂයක කාර්යභාරය වෙන්න ඕනි රටක් විශාල වශයෙන් කිසියම් අභියෝගයකට මුහුණ දෙනවා නම් ඒ අභියෝගයෙන් රට බේරා ගැනීම සඳහා කටයුතු කිරීම. විපක්ෂයක් සෑම අවස්ථාවකම රජයේ මතයට එකඟ විය යුතු නැහැ. අපි විශ්වාස කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ තන්වල විරුද්ධ පක්ෂයේ විවිධ අදහස් ප්‍රකාශ කරා මේ ගෙන යන වැඩපිළිවෙලට විකල්ප යෝජනා සහ ක්‍රියාවලියක් ඔවුන් සතු බව පවසමි. එහිඳ ජනාධිපතිතුමා ඉතාම සද්භාවයෙන් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ සියලු දෙනා දැනුවත් කිරීමටත් ඒ වගේම ඊට විසඳුම් සෙවීමේදී සියලු දෙනාගේ අදහස් ලබා ගැනීම සඳහා ඉදිරියේදී ඔය කියන විපක්ෂය කියන ආකාරයට වෙනස්කම් සිදු කළ හැකි නම් සිදුවිය යුතු නම් ඒ වෙනස්කම් පිළිබඳවත් පුළුල්ව අවධානය යොමු කරලා සාකච්ඡා කිරීම සඳහා සුදුසුම වේදිකාව සකස් කළා තියෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණා හෙට දිනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ජනාධිපතිතුමත් ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නායකයනුත් සහ ඔවුන්ට යම්කිසි සාකච්ඡාවක් ඊට එහාට ගිහිලා කරන්න ඕන නම් ඕනෑම පුද්ගලයෙක් අරන් ඇවිල්ලා වඩා හොඳ ඵලදායි සාර්ථක සාකච්ඡාවක් කරන්න. මේ වෙනකොටම සමගි ජන බලවේගයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒ රැස්වීම වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මං හිතනවා අපි නිතරම කියපු දේ තමයි විකල්ප යෝජනාවලියක් තියෙනවා නම් ඒ යෝජනාවලිය ලබා දෙන්න. විකල්ප යෝජනාවලියක් තියෙනවා නම් ඒ යෝජනාවලිය පිළිගත හැකි යෝජනාවලියක් බවට පරිවර්තනය කරන්න කියලා. වැඩසටහනක් තියෙනවා නම් ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න කියලා. අවාසනාවකට මේ අවුරුදු දෙකක කාලය තුළ ආර්ථිකයේ ඇතිවෙච්ච බරපතල පරිහානිය සහ ජනතාවට ඇතිවෙච්ච දැඩි පීඩාකාරී තත්ත්වය තුළ විරුද්ධ පක්ෂය අපිට මේ අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා සහයෝගයක් දුන්නේ නැහැ. ඒ පක්ෂ ඇතුලේ හිටියා සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් සැබවින්ම රටේ ජාතික අවශ්‍යතාවය සලකලා බලලා. ඉතින් හෙට දිනේ ඒ රැස්වීමට සම්බන්ධ නොවීමට ගත් තීරණය මං හිතනවා තාම පහත් මට්ටමේ තීරණයක්. ඒ වගේම පැහැදිලිවම දේශපාලන අරමුණක් එක්ක පමණක් ඔවුන් සාකච්ඡා කරනවා කියලා තියෙන තීරණයක්. මොකද මෙතන තමයි විසඳුමක් ගේන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනත් දේශපාලන පක්ෂත් අතර තනිතනිව සාකච්ඡා පවත්වලා තියෙනවා ඉතිහාසයේ. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද ඔවුන්ටත් ඒ අදහස් ලබා ගැනීමට. හැබැයි අවසානයේ විපක්ෂය කියපු කාරණා මල්පලව ගන්වන්න සහ ඒ කාරණා මේ යෝජනාවලියට ඇතුළත් කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් එතකොට ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ එක එක තැන්වල කියන දේවල් අරගෙන විසඳුමක් ලබා දෙන්න බැරි සාකච්ඡා තියෙනවට වඩා විසඳුමක් දෙන්න පුළුවන් බලධාරීන් ඉන්න එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කළා තවදුරටත් මේ වැඩසටහන ශක්තිමත් කර ගැනීම සහ විපක්ෂයටත් අවස්ථාව ලබා දීම මේ වැඩසටහන සඳහා වෙනස්කම් කළ යුතු නම් වෙනස්කම් කිරීමේ අවස්ථාව ලබා දීම. ඉතින් ඒ අවස්ථාව විපක්ෂය පැහැර හැරලා තියෙනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඒක සාධාරණ වැඩක් නෙවෙයි. මොකද ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වුණේ මේ ආණ්ඩුවත් එක්ක යම් කිසි ගනුදෙනුවක් කරනවද නැද්ද කියලා පණිවිඩයක් දෙන්න නෙවෙයි. ඔවුන් විසින් කරන යෝජනාවලියට කොතෙක් දුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ ගැඹුරෙන් පුළුල්ව සාකච්ඡා කරන්න. ඉතින් ඒ අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගත යුතුයි. ඔවුන්ට වැඩසටහනක් නැහැ. ඔවුන්ට වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් විශ්වාස කරන වැඩපිළිවෙලක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ලෝකයේ ඉදිරියේ සහ ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් අභියෝග හමුවේ පිළිගත හැකි වැඩසටහනක් නොවන බව. ඉතින් අපි දන්නේ නැහැ වෙනත් දේශපාලන පක්ෂවල නායකයන් සම්බන්ධ වෙනවද කියලා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ සිදු කරගෙන යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ගොඩනැගීමේ ක්‍රියාවලිය ආපස්සට අදින්න රජයක් හැටියට ජනාධිපතිතුමා සහ රජය ඉඩ දෙන්නේ නැහැ.